සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දින 10ක් මුළුල්ලේ විභාගයට ගැනුණු මැතිවරණ දිනේ අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ වෙයි. මැතිවරණයේ පැවැත්වීමට කොමිසම සූදානම්. සඳුදා සිට පොදු ප්‍රවාහන සේවය සාමාන්‍ය පරිදි. මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 823 දක්වා ඉහළට. ලොව පුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවයි. යලිත් පාතාලයේ රටේ හිස ඔසවන බවට සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා. අරන්තලාවේ භික්ෂු ඝාතනයේ සිදු වී අදට වසර 33ක්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වහලය මත නැගුණු සේවකෙයින්. දැන් දේශීය පුවත්. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් යොමු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමේ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව දින 10ක් මුළුල්ලේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනෙනු මෙම පෙත්සමේ අවසන් තීන්දුව ලෙස පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවේ මෙම පෙත්සම් තවදුරටත් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි. ඒ අනුව මැතිවරණ කොමිසම් සභාවට සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සුදුසු දිනයකදී මැතිවරණයේ පැවැත්වීමට හැකියාව පවතිනවා. අධිකරණ භූමියේ සිට මම ආමන්ත්‍ර භාෂිත සමග රංග දිනේෂ් අල්විස්. ජුනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරනු ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද ඒකමතිකව තීන්දුව කළා. බුවනකලු විහාරයේ සිසිරද ආපෘ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් සමගි ජනබල වේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් ඉවන් ඇතුළු පාර්ශ්ව හතක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. එම පෙත්සම් වලට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, පූජ්‍ය අදපතුකන්දේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස සමරසේකර මහතා, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඇතුළු පාර්ශ්ව 15ක් විසින් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා. අපිට මතකයි 2008 දෙසැම්බර් 13 වෙනිදා කොහොමද මේ මැතිවරණයේ මහා මැතිවරණේ කල් ගියේ කියලා. හැබැයි ජනතාවගේ අපි එදා කිව්වේ මේ පරාජය ජයග්‍රහණයේ පළවෙනි පියවර කියලා. අද දිනේ මේ ජයග්‍රහණය තාර්ථවාදී වුණා. මේ අවස්ථාව වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම නිෂ්කාරුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ අදාළ
ජනාධිපතිතුමාගේ ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ පෙත්සම මේ අවස්ථාවේ තවදුරටත් විභාග කිරීමට අවස්ථාව නොලැබෙන බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණ ක්‍රියාදාමයේ මැතිවරණ නීති අනුව සෞඛ්‍ය බලධාරීන් එක්ක සාකච්ඡා කරලා හිටන් ඉදිරියට පවත්වාගෙන යන්න මම හිතන්නේ මේ වෙනකොට පක්ෂවලට ලියලා එතුමා ඒක පටන් අරන් තියෙනවා. දැන් මෙහිදී ඉතාම වැදගත් වෙන්නේ මේ මැතිවරණය සම්බන්ධයෙන් මේ පෙත්සම් ඉදිරිපත් කළේ පෙත්සම් 8කින් පෙත්සම් 4ක්ම තිබුණේ සමගි ජනවල. එක පෙත්සමක් තිබුණා වෙනත් කුඩා දේශපාලන පක්ෂයකින් එක පෙත්සමක් ඉල්ලාස් කරගත්තා අනිත් ඒවා වේ රාජ්‍ය නෝන සංවිධාන. ඒතර ඉතාම පැහැදිලි මෙරටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ පක්ෂ විපක්ෂයේ හිටියත් මේකට පෙත්සම් ඉදිරිපත් කළේ නැහැ. දැන් මෙතන වෙලා තින්නේ අධිකරණයෙන් මේ පෙත්සම් මින් ඉදිරියට පාත්වාගෙන නොයෑමේ තීන්දුව මත දැන් ඒ ඇයට වෙන්නේ මැතිවරණයට යාම මිසක් දැන් දෙපැත්තකට බෙදිලා සිරිකොතේ කණ්ඩායමකුයි ඊට එහා ගොඩනැගිලා තව කණ්ඩායමකුයි මේ ආණ්ඩුව අභියෝගයේ බාර නම් තින්නේ කොවිඩ් දුව දුර සහ ජන ජීවිතයේ යථාතත්ත්වයට පාත්වාගෙන යාම. හැබැයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙලා තින්නේ දෙපැත්තෙන් කොයි පැත්තද වැඩියෙන් ආසන ගන්න කියලා විපක්ෂයින්. ඒ නිසා අපේ ප්‍රයත්නය මං හිතනවා ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් අපිට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් එක්ක කඩිනම් දිනයකදී එයාගේ උපදෙස් අනුව මැතිවරණය පාත්වලා අපේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉදිරියට පාත්වාගෙන යන්න අපි සකස් කළ දෙන්න ඕනේ. මේ නඩු තීන්දුවත් එක්ක මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන්න තීන්දුවක් ලැබුණා. අපි පහුගිය සති කිහිපය තුළම අපි දැක්ක ප්‍රධාන දේශපාලන විරුද්ධ පක්ෂ මේ මැතිවරණේ කල් දාන්න බොහෝ උත්සාහ කරා. පිල්ලා සිටියා මේක මාස කිහිපයකින් කල් දාන්න කියලා. මම හිතන්නේ මේ අවස්ථාව අපිට ලැබුණා. ජූනි 20 වෙනිදා මේක තිබ්බනම් මේ රටේ කොරෝනා වසංගත තත්ත්වය තවම පහ වෙලා නැහැ. ජනතාවගේ ජීවිතවලට අනතුරු නිසා තමයි මේක ඉල්ලා සිටියේ. මම හිතන්නේ අපේ ඉල්ලීම දැන් සාර්ථක වෙලා තියෙනවා. අද ඔබතුමාලා දන්නවා රටේ තියෙන තත්ත්වය තාමත් ඇඳිරි නීතිය පනවනවා නොඑක් නොඑක් විට. ඒ වගේම පාසල් විවෘත කරලා නැහැ. තාමත් ජෙම්ම සෞඛ්‍ය අංශ වලින් මේකට කොළෙලියක් දීලා නැහැ. සියලු දෙනාට සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කාරණා මත මම හිතන්නේ අපිට අවශ්‍ය කරලා තිබුණේ අපිට ලොකු ජයග්‍රහණයක්. මේ ජූනි 20 වෙනිදායින් ඉස්සරහට මේ මැතිවරණය ගෙනියන්න කියන එක තමයි අපි ඉල්ලීම් කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ඉස්සරෝම හම්බ කරගන්න පුළුවන් වාතාවරණයක් මාසයක් එකමාරක් වගේ ප්‍රමාණයක් හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා බලාපොරොත්තු වෙනවා. ඉන්පසු ඕනම වෙලාවක මැතිවරණය අපි සූදානම් අපි ජයග්‍රහණය කර අපිට අවශ්‍ය උනේ ජූනි. We are very ready. We were ready from the beginning. If you are ready, if you are not worried about COVID and corona, people are not interested. That's the thing. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අංශය ඉදිරිපත් කරන දිනයකදී මැතිවරණයේ පැවැත්වීමට සූදානම් බවයි. යනුව මැතිවරණ කොමිෂන් සභාව හෙට දින රැස්වීමට නියමිත අතර එහිදී මැතිවරණ පැවැත්වෙන දිනය පිළිබඳව හෙට දින ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා විශ්වාසය පළ කර සිටිනවා. කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව හැකි වහාම ඡන්ද විමසීම පැවැත්වීම. අපි තපල් ඡන්ද අයදුම්පත් වලට අදාළ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කළා තියෙනවා. මේ වතාවේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සමාජිකයන් මැතිවරණ රාජකාරී වලට යොදවා ගැනීමට අපේක්ෂිත බැවින් අපිට තපල් ඡන්ද වල අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දින 60ක් 70ක් අතර වගේ කාලයක් අපට අවශ්‍ය වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද වෙනදට වඩා වැඩි කාර්ය මණ්ඩලයක් අපට සේවයේ යොදන්නට වෙනවා. ඡන්ද විසීම ප්‍රමාද කිරීම සඳහා කොමිෂන් සභාව කිසිම ආකාරයක අවශ්‍යතාවයක් හෝ යටිකූට් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැති බව මා ප්‍රකාශ කරන්නට කැමතියි. මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගියා. එයද දිනෙදී මෙරටින් නව ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර එළඹෙන සඳතා දින සිට පොදු ප්‍රවාහන සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින තීරණය කර තිබෙනවා. එය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඊයේ දිනේදී නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් දස දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේ COVID-19 ආසාදිතෙන් 10ක් වාර්තා වෙනවා. යම් කිසි දිනකට පසු අඩු වාර්තා වීමක් හැටියට අපට සතුටවන්ට පුළුවන්. මේ 10 අතරේ නාවික හමුදාවේ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී ආසාදනයට ලක් වූ හමුදා නිලධාරි මහත්මයාගේ ඥාතීන් දෙදෙනෙක් බිලරුස් සිට පැමිණි ගුවන් යානයේ එක් මගියෙක් ඉන්දුනීසියාවේ
සිට පැමිණි ගුවන් යානයේ එක් මගියෙක් සහ බංග්ලාදේශයේ සිට පැමිණි මගීන්ගෙන් හතර දෙනෙක් ආසාදනයට ලක් වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඉන්දුනීසියාව පිළිබඳව අපිට සැකයක් තිබුණා. මොකද මේ අය ආගමික කටයුතු සඳහා ගිය උදවිය කලින් එසේ යෑමෙන් අපිට පොකුරු නිර්මාණය වුණා. නමුත් මෙම ඉන්දුනීසියානු ගුවන් යානයේ අත වශයෙන්ම ඉසේ එවැනි තත්ත්වයක් නොමැති බව ප්‍රකාශ කරන්නට පුළුවන්. රටවල් කිහිපයක ආසාදිතෙන් වැඩිවීම නිසා රජයේ විසින් තීරණයක් අරන් තියෙනවා මේ ගුවන් යානා පරතරයක් ඇතුව ගෙන ඒමට. ඒ අනුව අද දින සිංගප්පූරුවේ සිට ගුවන් යානයක් පැමිණීමෙන් පසුව 6 වෙනිදා තමයි එක්සත් රාජධානියේ සිට ඊළඟ ගුවන් යානයක් පැමිණෙන්නේ. අද සිට අපි ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ගැනීම සිද්ධ කරනවා සිංගප්පූරු ගුවන් යානයෙන් ආරම්භ කළා. එනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 809ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් COVID-19 ආසාදිතින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන සඳුදා දින සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින තීරණය කර තිබෙනවා. අපි දැන් සෞඛ්‍යාංශ සමග සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇතිවන තත්ත්වය සැලකිල්ලට අරගෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථත් ඒ වගේම දුම්රියත් ගමනාගමණයට එක් කරන්න. ආසන සංඛ්‍යාවේට පමණයි බස් රථ බලත් දුම්රියත් ගමනාගමණයට අවසර ලබා දෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ශේෂ්ත්‍රයේ බස් රථ අපි ලියාපදිංචි කරගෙන ඒ අය පොදු ප්‍රවාහණයට එකතු කරගන්න తాවකාලික වැඩපිළිවෙලක් විදියට. ඊට අතිරේකව පාසල් බස් රථ අද ධාවණය වෙන්නේ නැහැ. ඒ පාසල් බස් රථ අපි ලියාපදිංචි කරගෙන ඒවා ගමනාගමන ප්‍රමිතීන්ට සුසුනම් ඒ අයට අපි අවස්ථාව ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි හෙට ඉඳලම මේ බස් රථ දෙවර්ගයේම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරනවා ගමනාගමන කොමිසමට හෝ ළංගම කාර්යාලයට ඒ පිළිබඳව දැනුම් දීමෙන් ඒ කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. බස් රථ වලින් ගමනාගමනය කරන ගමන්වාර ගාන වැඩි කරලා තියෙනවා. ජනතාව එකතු වෙනකොටම බස් රථයක් යොදවන්න අවසරය අපි ලබා දෙනවා. ඒකම පොරොත්තු ලේඛනයේ තිබුණු බස් රථ වලට අවස්ථාව ලබා දෙනවා සමුදා සිට මේ ධාවන කටයුතු කරන්න. ලොවපුරා COVID-19 රෝගීන් 63,71,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවැනි විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 63,71,661ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලොවපුරා කොරෝනා ආසාදිත මරණ 377,552ක් සිදුව ඇති අතර සුව වූ රෝගීන් සංඛ්‍යාව 29,04,925ක්. වෛරසය ආසාදිත ලයිස්තුවේ පෙරමුණේ සිටින ඇමරිකාවෙන් මෙවැනි විට ආසාදිතයින් 18,69,323ක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව එම ලයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් ඊයේ දිනේදී පමණක් වෛරස ආසාදිතයින් 12,000ක පිරිසක් වාර්තා වීමත් සමග ඒ රට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 529,405 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය සේවා කාලය අවසන් කළ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්තුල්ලා මහතා අද උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියකහ මන්දිරයේදී බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අද උදැසන අරලියකහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. සෙව් වසරකට අසන්න කාලයක් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ හමිදුල්ලා මහතා සිය දුර කාලය තුළ තමට දැක් වූ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කර සිටියා. මෙහිදී ශ්‍රී ලංකාවේදී ඉටු කළ සේවය වෙනුවෙන් මහකොමසාරිස්වරයා වෙත සිය ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් දුරකතනින් අමතා සුබපැතුම් එක් කිරීමට කටයුතු කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය වෙත සිය ප්‍රශංසාව පුදු කරන ලෙසද දන්වා සිටියා. බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරක නිරත වන ලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා වෙනුවෙන් මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනාවක් ද සිදු කළා. බේමන පිට හිස ඔසවමින් තිබෙන පාතාලය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මර ප්‍රහාර තර්ජන ගර්ජන වෙඩි තැබීම් විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා. මේන් ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. මරවරින් අද විවිධ ව්‍යාපාරික ස්ථානවලට හානි කරනවා. විවිධ පුද්ගලින් හානි කරනවා. පෞද්ගලික හේතුන් මත අවි අමෝරාගෙන
මේරටේ මේ පොදු ජනතාවගේ ජනතා නිදහසට මරුපහරක් එල්ල කරන රජෙන් මම අහන්න කැමතියි කෝ තමුන්නාන්සලා පොරොන්දුණු ජාතික ආරක්ෂාව කෝ තමුන්නාන්සලා පොරොන්දුණු රටේ ජනතාවට රැකවරණය මැරවරින් රජ වෙලා කුඩුකාරින් රජ වෙලා මේ මැරවර කුඩුකාර ක්‍රියාකාරකම් වල කාගේ හරි රැකවරණයක් තියෙනවද දේශපාලන රැකවරණ තිබෙනවද කවුරු හරි මේවා උනන්දු කරනවද ඇයි රජය පසුබටවන්නේ මේ නීතිය කඩන පුද්ගලින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න තමුන්නාන්සලා ජාතික ආරක්ෂාව ගැන ලොකුට කතා කරා දැන් කට තියපු තැන වැඩ තියෙන්නට ඕන මැරවරින් රජ කරන ජන සමාජයකට අපේ රටේ ඉඩක් නැහැ රජයේ වගකීම තමයි මැරවරින් මෙල්ල කිරීම සහ නීති හමුවට ඒ අයව ගෙනවිලා දැඩි දඬුවම් ලබා දී සාමය ස්ථාපනය කරන්න කටයුතු කරන්න පුද්ගලයෙකුට නිදහසේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කරා ජන සමාජයේ සිරු දෙනාටම අවශ්‍යයි සුරක්ෂිත දේශයක් ජාතික ආරක්ෂාව වලපල්ලට යනවා ඒ නිසා කරුණා කරලා ජාතික ආරක්ෂාව සුරකින්නයි කියලා බලය ලබාගත්තු වර්තමාන රජයේ වගකීමක් වෙනවා මේ මැර කණ්ඩායම් වහාම මැඩලන්නට බහමැතිවරණය ප්‍රතික්ෂේප කරමින් අධිකරණයේ හමුවට කිය විපක්ෂය දේශපාලනිකව පරාජයට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද ගරු අධිකරණයේ කුමන මට්ටමේ තීන්දුවක් ගත්තත් සමගි ජන බලවේගය ඒ තීන්දුව ඉස්සරහා දේශපාලන වශයෙන් පරාජයට පත්වෙනවා. ඒකට හේතුව තමයි රටේ මැතිවරණයක් කැඳවලා තියෙන වෙලාවක මැතිවරණයක් එපා කියලා ඉතිහාසය පළවෙනි වතාවට තමයි අපි මේ චන්දර නාම යෝජනා ලබා දීපු කණ්ඩායම උසාවියට ගිහිල්ලා තියෙන්නේ. ඒතර මැතිවරණයක් වෙලාවක මැතිවරණයක් එපයි කියලා අධිකරණයට ගිය කණ්ඩායම උමන සටන් පාඨය අරන්ද මේ මැතිවරණයට එන්නේ. ඔවුන්ට යන්න තියෙන එකම දේ තමයි යනවනම් අපිට ඡන්දේ දෙන්න එපා කියලා ජනතාව ඉස්සරහට. ඇයි ඔවුන් ඡන්දේ එපයි කියලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිලයි අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බල පිලයි තමයි හැමදාම රණ්ඩු වෙන්නේ. අද එක්සත් ජාතික පක්ෂේ වෙන් වෙච්චි සජිත්ගේ පිළ මොකද්ද කරන්න හදන්නේ? සිරිකොත අල්ලන්න තමයි මේ බලි. දැන් සිරිකොතේ දෙපැත්තේ ඉඳන් දෙගොල්ලෝ රණ්ඩු කරනවා. සිරිකොතේ බලය අල්ලන්න. ඒගොල්ලන්ට පාර්ලිමේන්තු බලය අල්ලන්න කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ ඡන්දෙපා කියන්නේ සිරිකොතේ බලය අල්ලගන්න බැරි පිරිසක් පාර්ලිමේන්තු බලය අල්ලන්න පුළුවන් කමක් තියෙද? ඒගොල්ලන්ට කොහොමවත් පාර්ලිමේන්තු බලය අල්ලන්න බැරි නිසා දැන් බලනවා දෙගොල්ලෝ කරන්නේ පක්ෂේ අල්ලන්නේ කොහොමද කියලා. රටේ ජනතාවගේ මූලික ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් එකින් එක පහර දෙන විට අධිකරණයේ නොගිය පිරිස් තමයි මෙතිවරණ එපා කියලා මේ ශේෂ්ඨාධිකරණ ගිහිල්ලා තියෙන්නේ. ඇයි ඔවුන් ජනතා අධිකරණයට බයයි? ශේෂ්ඨාධිකරණයට දුවන්නේ අධිකරණ තීන්දුව ගන්න උත්සාහ කරන්නේ ජනතා අධිකරණයට බය නිසා. ජනතා අධිකරණය තමයි මෙතිවරණය. ඒ නිසා මේ විපක්ෂය කුඩුපට්ටම් වෙලා තියෙන්නේ. අන්ත පරාජය ලැබෙන්නේ. සමගි ජනබලවේග පක්ෂයේ ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු වාකාරයකින් එකඟ නොවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අදින් පසුව මහමැතිවරණය පවත්වලා පාර්ලිමේන්තුව රැස් වෙන දිනය වෙනකන් මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවක් නැතුව මේ රට ඉදිරියට යනවා. මේ පමණ කාලයක් පාර්ලිමේන්තුවක් නොමැතිව රටේ පාලනය ගෙන යන කාලය බවට මේ ඉතිහාසගත වෙනවා. එනිසායි මම කිව්වේ ජූනි 2 වෙනිදා අද පාර්ලිමේන්තු ඉතිහාසයේ ලංකාවේ විශේෂ දවසක් කියලා. දැන් අපිට අහන්න තියෙන්නේ ජනතාවගේ දැන් සැපද කියලා. සැපනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය ප්‍රකාශක බඳුළු ගුණවදවත්තෝ මාධ්‍ය කිද්දේවිල්ල කියනවා පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා රුපියල් 90ක් තිබිච්ච සහල් අපි රුපියල් 98ට බත් කළා කියලා. සැපනම් ආණ්ඩුව දිකට අරන් යන්න ඕනේ සහයෝගය දෙන්න පුළුවන් 69 ලක්ෂයට. මං හිතන්නේ 69 ලක්ෂයට සැපනම් ප්‍රශ්නයක් නැහැ. අපි හැබැයි දුක නම් මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන. කොරෝනා පාලනය අවසන් නම් අපි මොකටද මේ මුඛාවරණ දාගෙන ඉන්නේ? කොරෝනා පාලනය අවසන් දැන් මැතිවරණයකට යන්න පුළුවන් කියලා කියනවා. මැතිවරණයකට යන්න පුළුවන් නම් කොරෝනා පාලනය සම්පූර්ණයෙන් අවසන් වෙලා අපිට මේ මුඛාවරණ දාගෙන ඉන්න ඕනේ නැහැ. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොවුන් ඡන්දයක් ලැබුවොත් අපි ඉදිරිපත් වෙන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධානම දේ ඡන්ද. නිකන් කල්පනා කරලා බලන්න අපි දැන් උනත් රට ඇරලා තිබ්බට මේ මාස්ක් එක දාගෙන අපි මොනතරම් බයෙන්ද කඩේකට හරියන්නේ මීටරේ පරතරේ තියලා තවමත් මේක පහ පොළවේ තාම වැක්සින් එකක් මේකට හොයාගෙන නැහනේ මේක තාම මර්ධනය කරන විදිහක් හොයාගෙන නැහැ එහෙම තියෙද්දි මිනිස්සු ඡන්ද දාන්න පොලිමේ තියෙන එක හරිද තුනෙන් දෙකක් ගන්න උමනාවට මිනිස්සුන්ගේ මේ මේ විදිහට මිනිස්සුන්ගේ මේ තැනට දාන එක හරිද ඒ නිසා අපි ඉල්ලා සිටිනවා නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න පාර්ලිමේන්තුව කැඳලා මේ වෙලාවේ රට ස්ථාවර කරන්න කියලා මම ඉල්ලා සිටිනවා එවබදුටුවේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට වර්තමානයේදී ගැටළු රැසකට මුහුණ දී ඇති බවට පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ පළ වූ අදහස්
සමගි ජනබලවේග පක්ෂයේ ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු ආකාරයකින් එකඟ නොවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම හිතන්නේ මේ පක්ෂ තහනමට ලක්ුණු අපගේ මිත්‍රයින් ඒක බලාපොරොත්තු වුණා කියලා. අපි ඔක්කොමලා හිතුවේ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡන යටතේ තරඟ කරන්න. ජනබල වේගේ සමාජිකයෝ පිරිසක් කියනවා මේක නිත්‍යානුකූල නෑ කියලා. පක්ෂයේ විනය පක්ෂයේ තියෙන ව්‍යවස්ථාව අපි ආරක්ෂා කළ යුතුයි. අපි ගියත් එක්සත් ජාතික පක්ෂෙන් කවුරු ගියත් මට විශ්වාසයක් තියෙනවා මේ පක්ෂයේ අනන්‍යතාවය, සුරක්ෂිතභාවය කාටවත් කඩන්න බෑ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂයේ හැමදාම නායකයා නෙවෙයි. එතුමා පැහැදිලි පඩිපෙළක් හදලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ පඩිපෙළේ ඉස්සරහම හිටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි සියලු දෙනාම අත උස්සලා 2023 වෙනකන් නායකය වශයෙන් කටයුතු කළ යුතුයි කියන රනිල් වික්‍රමසිංහ අපි අයින් කර යුත්තේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව. එහෙමනම් නැවතත් සම්මේලනයක් ඇඳවලා යෝජනාවක් ගෙනහල්ලා ඒ යෝජනාව ස්ථිර කරගත යුතුයි. එහෙම ආවනම් අපිට ගැටලුවක් නැහැ. මේ වක්‍රාකාරයේ පක්ෂ නායකත්වය ලබා ගන්න උත්සාහ කරලා ඒක අසාර්ථක වුණාම එක්සත් ජාතික පක්ෂයට උඩින් තවත් දේශපාලන ව්‍යාපාරයක් හදනවා. ඒ ටෙලිෆෝන් එක සෑදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟුනේ නැහැ. ඒ නිසාම තමයි අපගේ හිටපු මිත්‍රයන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවන්න අපිට සිද්ධ වුණේ. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 33ක්. ඒ පිළිබඳව සියත අපතබන සටහනක් දැන්. බුදුන් වහන්සේ මිනිසාට මෙන්ම සතා සිව්පාවට දැකූ ආදරය, මෛත්‍රිය, කරුණාව අපරිමිතයි. එවන් බුද්ධ රත්නයක පෙරමකට මාර්යා එවන්නට තරම් පාපතරේ වූ දෙවදත්වයන් පිළිබඳව අප අසායෙත්තිමු. මීට වසර 33කට ඉහතදී එවැනිම පාපතරේකු විසින් සියාමානුෂිකත්වය පෙන්වූ අවස්ථාවක් ලෙස අරන්තලා භික්ෂු ඝාතනය හැඳින්විය හැකියි. 1987 වසර වන විට අම්පාර ප්‍රදේශයේ සිංහල කම්මානවලට ප්‍රහාර එල්ල කරමින් කොටි ත්‍රස්තවාදීන් විසින් දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දමමින් එම ප්‍රදේශයන්හි බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටියා. බුදුදහම ආරක්ෂා කර ගනිමින් හැකොට ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ අම්පාර ප්‍රදේශයේ අම්පාර මහාවාපී පිරිවෙන විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් රාශියක් ගොඩනැංවමින් බුදු සසුන රැකීමට මහත් වෙරවීරියක නිරතව සිටියා. අරන්තලාවාදී ගම්මානවල සිදු වූ මනුෂ්‍ය ඝාතන හෙළා දකමින් කටයුතු කළ උන් වහන්සේ නිහඬ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණය කළා. දිනය 1987 ජුනි මස දෙවනදා එදා ඉන්ද්‍රසාර හිමියන් කුඩා සාමණේරයන් වහන්සේලා පෙරවරා ගනිමින් වන්දනා ගමනක් යාමට තීරණය කළේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අපියස ඕනෑම නපුරක් පරාජය වී මෙල්ලවනු ඇති බවට උන් වහන්සේ සැබ විශ්වාස කළ නිසා විනේ. එහෙත් හිත් පිට නැති බ්ලේච්ච ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් භික්ෂුන් වහන්සේලා 31 නමක් කපා කොටා ඝාතනය කිරීමට කටයුතු කළා. එදා අරන්තලා භික්ෂු සංහාරයේදී ජීවිත බේරාගත් මහියංගන ධර්මචෝති පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ කොටින්ගේ ම්ලේච්ඡ ක්‍රියා හමුවේ සසර කෙටි කර ගැනීම පසකට දා රට රැක ගැනීමට නම් සිවුරේ සිටීමට නොහැකියයි පවසමින් නායක සාමීන් වහන්සේ දැනුවත් කර හසලක ගාමිණී කුලරත්න නමින් යුද හමුදාවට එක් වුණා. අලිමංකඩ අල්ලා ගැනීමට කොටේ ත්‍රස්තවාදීන් පැමිණෙති. මරුකඩට පැන ජීවිතය පූජා කළේ ඒ විරු හසලක ගාමිණී කුලරත්නයි. අදට වසර 33ක් සැපිරෙන අරන්තලා භික්ෂු සංහාරය සිහිපත් කරමින් දිවිපුතු හැකොට ඉන්ද්‍රසාර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් හසලක ගාමිණී වැනි විරෝධාර රණවිරුවන්ටත් අපගේ උපහාරය පිරිනමමින් අප ප්‍රාර්ථනා කරන්නේ මෙවන් කේතවාචකයක් යලි කිසිදා සිදු නොවේවා යන්නයි. නව නායකයෙක් රට වෙත ලබා දීමට කටයුතු කළ බවත් මේ වන විට ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවමින් අතීතයේ සේම වර්තමානයේ සිදුවෙන්නා වූ අගතීන් තුරන් කිරීම සඳහා අවධානය යොමු කර ඇති බවත් ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණා.
කුරුණෑකල ශික්ෂණ රෝහලේ සුළු සේවකයන් පිරිසක් එම රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයාට විරුද්ධව අද විරෝධතාවයක නිරත වුණා. समस्त लंका सोसेव संगमे जातिक संविधायक सोमरत्न इदिरिसिंग महता प्रकाश केले कुरुणैकल रोहले अध्यक्ष वरयाट सह परिपालनेट एरहिव मेम विरोधता वेदियत करेति बफाई कोरोना व्याप्तिया कोरोना मर्दन एक मगिन गेनेटी क्रियामार्ग निसिपरदी इटुकर नुबेति बवटात देशपालन ऊमना वेडुवेन रोहल देपल सह कार्य मंडलीय परिहरने करने बवटात चोदना करिबिन विरोधता करुवान मिन पेर सौख्य अमात्यांशय वेत लिपियक योमु करेति बवटद तोरतुरु वार्ता वुना मेम विरोधतावे हेतुवेन जनतावट लबादी युतु सेवावान लबादीमट अपोहोसात वुवहोत एहि वगकीम अध्यक्षकवरया विसिन दरी युतु बवटद विरोधता करुवान मेहिदी चोदना कला निदहस सौख्य सेवा संगमे सभापति सरत कुमार महता मेम सिदुवीम संबंधेन माध्यट मेलेस अदहस पल कला බහුවේ 6 වෙනිදාන් පස්සේ සෞඛ්‍ය ලේකම්තුමියගේ නිර්දේශයට අනුව එතුමා මේ රෝලට හිටපු අධ්‍යක්ෂක කෙනෙක් විතරයි එතුමා විසින් මේ වෙනකොට මේ සහෝදරයන් දෙදෙනාගේ වැටුප් නවත්තලා තියෙනවා ඇත්තටම ඒකට එතුමාලා දෙන්න අද වෙනකොට මාරාන්තික උපවාසයක් දක්වා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා අපි කොන්දේසේ විරහිතව එතුමාලා දෙදෙනාට සහයෝගය දක්වනවා කියන එක කියන තියෙනවා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමවට පත්වනවා යලිතම මෙම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.